ඔබෙවන්නන්නේ ස්වාධහිනරු පවාහිනී සවසහයයි තිහ ප්‍රධාන පුවත්්‍රකාශය සමකින්. මම නජත් මාතරකේ මම මදුනිකා කරපුට කල අදත් මුලින් අවධහනේ පුවත් සිරස් තලවෙත පාරිිමේන්තුව යළි කැඳවා අරබුදයක් ඇති කරන්න කිසිදු අදහසක් නැහැ. එටපු කථනායක හරු කියයි. ාව නැතිකිරීමේ ආණ්ඩුවේ මෙහෙයුම ගැන අගමැති ව්‍යවස්ථා සභහාවටකයාදෙයි කොරෝනාවෙන් ඉන්දියාවේ සිරවසිට ශ්‍රවිලාංකික සිසුනුත් රාච්ච නිධාරනුත් යළි මවබිීමට පීසිRර් පරීක්ෂණ වැඩි කරද්දී කොරෝනා රෝගීන් ගණන තුසිඇතිස් පහක් වේ මළගයක් වූ ඉතාලිය සැනකෙලියක් කරගන්න කියිය වේලාංකිිකයන් එකනොස් දෙනෙකුට ලක්ෂ ගණනින් ඩඩ. රුණනාා වෛරසය දිගු කලක් පවතින බවට ජගත් සෞඛ්‍ය සන්නධානයෙන් අනතුරු ඇඟවීමක්. පාර්ලිමේන්තුව යළි කැඳවීමට කටයුතු කර තවත් අරබුදයක් ඇතිකිරීමේ අදහසත් තමාතුළ නැති බව ව්‍යවස්ථාදායක සභහාවයි සභහපති හිටපු කතානායකරුජයි සුරිය මහතා අවධාරණය කරනවා. ලොබටම බලපාඇති දරුණු වසංගත තත්යක් හමුවේ ව්‍යවස්ථාමය අර්ගුද ඇතින් නො කිරීමට සියරෝ දේශපාල පක්ෂහා නායකයන් බග බලාගතයුතු බවයි කරු ජැසුරිය මහතාපෙන් පාතෙන්නේ. ආණ්ුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරේ කතාානා කරලල්ිනිවසේදී ැස්සුනාා ඒ සභාපතය හිටපු කතානායක රු ජයිසුරිය මහතාගේ ප්‍රධානතුවයෙන්. වෙන්න අග්‍රාමත්‍යය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සතිිත්‍රම දස මෙන්ම අර් සම්බන්ධෙන් මහින්ද සමරසිංහ බිමල් වත්නායක තලට අතුකරල යන හිට මන්ත්‍රීවරුන්ද ට එක් සිට. ල් සන්දහ නයෝජතැන්න ජාව් යු් සහ නගනාදන් සල්ලකුමාරනසා මජකන්ද ආන්ඩුකම යවස්ථ සභහවෙ, මහලයකම් සහ පාලමින්තු මහලකම් දම්මික සනායක, නියච්ි මහලේකම් නිල් ඉදවෙලන මහතතුරන්ද ඊ එක්සිටියා. කරුණු හතක් සම්න්ධයෙන් මෙහිදිසාකචා කරතිබෙනවා. COVවි-19ම සඟතත්ය සහ මෙනට පපාතින තත්වත් එය ැලක්වීමට රජයගෙන ඇති පියවරත් ජනජීවිතය අතත්තටත්කිරීමට අනුගමනකරම මෙන්තිමට පියවත් අග්‍රාමාත්‍ය මහිද්‍රරජ ක්ෂමහතා අන්ඩුකම වස්ථ සබාවට දර්කලෙස කරුණු පැදිල කලා. න් ෙන් තු ේ පක්ෂ යකන්ගේ දහස් දක් ක් අවසාහන දවෙ හ පල කල හිට පල මෙන්න් න්ත්‍ර ම ත් හ. අ්‍යස්ථාදාක සභාව අනිවාර්ි වන් සටි දෙකට සරයක් රැස් කල යුතුයි රදදිනේද කාරණ හතක් පමණ සාකච්ඡා කරන පලිසාචල ව්‍යස්ථාක සභාව සීමාවේ ඇතුළේ නපත් ඇතුල හෙමතයකට ඉදක් නැහ. නමුත් අග්‍රාමතරත් සම්න්දරච් නිසා ව්‍යස්ථාක සභාවය ඇසීමම් පසු යම් සාකච්ඡාවක් ඇතිවුණ. නැමට පලිෙන්ව කැදෙව යුතු ද අප දකින්න ඇත්තටම මේක ශ්‍රේෂ්ාි කරනයෙන් තීරණය එකතු දෙක්. මල් වත්නායක මහතා එසේ පැවස්ුවත් අමාත්‍ය විමල් විවංශ මතා මෙ සමන්ධයෙන් පලකළේ මෙවන්දහස. විසුරවා අහරපු පාර්ලිමේන්තුවක් නැවත කැඳවනවා නම් කැඳවීමේ බලයතිීන්නේ අප රටේ මූලික නීතියට අනුව රටේ ජනාධපතිවරයටට පමයි, දේශපාන වශයෙන් අනාත වෙලා උජීත වෙලා දෙකඩ වෙලා අසරවෙච්ච අය තමයිඇද මේ කොන්න බැරිදික් කරන්න කිය කිය ලතුවනි දෙන්නේ.මිලනි තත්වයක් තුළ පාලමේන්තුව නැතැඳවීමේ නීතිමේ තත්වය සම්බන්ධයෙන් ජනාතිපති නීතිීය මනොහර ආර්ද සිල්වා මහතාගේෙන් අප විමසාාසිටියයා. දැන්තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවලවා යම් කිසි දෙයක් කරගැනීමට අවශ්‍යනං ඔහුට ඕනනං කැඳවන්න පුළුවන් හැබැයි ඔහුගේ අභිමතය පරිදි. තමයි ඇත්තෑව හතවන වගන්ත අතේ පාර්ලිමේන්තුවක් ැඳවන්නේ. ජනාධිපතිර වූ නැත්තං කැඳවීම සඳහා කිසිම නීතිමය බලකිරීමක් නැෑ. ආන්ඩු්‍රමව අස්ථාවය කොතනකවත් නැහැ. මැතිවරණය කල්දම්මයි කියලා පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය කියලා කිසිම වගන්තියක්. විශේෂෙන්ම ජනාධිපතිතුමා ජනාධිපවරයට කලින් කිව්වා ජනාධපතිවරණ ජයග්‍රහණය කරට පස්සේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු විුරුහරණවා කියලා. ඒනිසා මේ පාර්ලිමේන්තුව විුරුවා අහරලතියන්නේ ජනමතයට අනුව ජනමතයක් ඇතිව. එනිසා ජනමතිය ගිල්ිහිීගිය පාර්ලිමේන්තුවට ජනමතියට විරුද්ධව නීතිය ප්‍රතිාදනලින් තොව පාර්ලිමේතුව කැදවන්න පුළුවන්. ත් කොරෝණ වඩසිය ්‍යප්තිේ හේතුවෙන් ගුවන්තටපළ වසා දැමීමත් සමග ඉන්දයාාවී සිරවී සිටින රුලාංකික සිසු සිුුවියන් සහ රාජ්ච නිධහරින් එකසිය එක් දෙෙනෙකු දිවයිනට අද පැමිණියා. ඒස්ශ්‍ර ලංකන් ගුවන්සේවට අයත් යුවේ එෙක්්හස් එකසිය හතලිස් පහයානේ. ඇ පරිසරැකනීම සදහ ශ්‍රීලංකන් ගන්සේට අය විශේෂයනයක් නිමුවන් දෙදෙනෙකු හා කාරි මන්ඩල්ල සමාජිකයන් හිතිනෙකු සමකින්මරටින් පිටත්පුුණේ අදු දැසනහඒ පහලවට පමණයි. ඒ පසරු දෙකයි විසි හතට දෙවනට ලබුණා පැමිණි පිරිස විශබවිජාරණයට ලක්කිරීමෙන් පසුව දෙරෝධහයිනී සඳහා යොමුකිරීමටයි කටයුතු කෙරුණේ. මෙය අතර පකිස්ාන ලාහෝර හා රච්ච ට දෙවනට පෙරදා රැකෙන ශ්‍රීලාංකික සිසුපියන් දියතලව හා වයිකාල ප්‍රදේශවල දෙරු දහන මධ්‍යස්ථන කරායමු කිීමට පීව කරුණ. නපාලය ඉදියාාව පකිස්ානයන් රටවල සිරබී සිටන ශ්‍රී ලාංකිික සිසුන් හරස හතලිස්තුන් දෙනෙකු බෙරහට පැකිනීමේ වැඩ පිළිවෙල රජී ක්‍රියාවටනං පවාාතිබෙනවා. ඒයට තේනේ පාලි කත්මන්ද වගනුව සිට සිසු සිසුපියන් අනුතුන් දෙෙකු ඉදිරි දිනවල්දි වැකිනීමට ඉස්සලසම් කරඇති. ්‍ය අතර වෙදස්සෙසුන් ෙරතට ගෙන්වා කැනීමේ වැඩ පිරිවෙලට රජය බැඳී සිටින බව, කැබිණත් තරන දැනම් දෙෙන මධ්‍යහමුවේදී පකාශ කෙරුණේ. කොරණ වසංගතයේයට ගොදුරු විමින් සිටින රටවල ශේෂත්ත ලැබ ගිය පිරිසුත් බොහෝ දෙනේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා. අනේකවිද ඉල්ලීම් ප්‍රමාණයක් ඉෙදිරිපත් කළත්. රජය මේ පිළිබන්ධ. ඉතාම වගකීමකින් යුත් ධයානුකම්පා සහිත ක්‍රිය පිළිවෙතකට තමයි ඇගමන් කරන්න. ඇතැම ශිෂ්‍යයන්ද ඇවලතියෙන්නේ විදේ ස අධ්‍යාපනය සඳහා අපි ශිෂවත ලබා දුන්නාමේ ශිෂ්වත්ත ලාබීන් එතර අධ්‍යාපනයට යැබීම් පිළිබඳ වගකීම උසලන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව. පන්සේ අසුවක්! විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සම්බන්ධවීමෙන් ඉන්දියේ පමණක් අධ්‍යාපනයට යවලතියෙන. ඒ පන්සී අසුවම නාම ලේකනේ අපි අධනේශකනුුවදන අමාත්‍යතුමාගේ අමාත්‍යන්සේ ේකම්තුමාවෙත්ත ලබාදීද. ඒ අයගෙන් කොටස් වසයෙන්. අද දිනෙත් එක් කොටසක් ගෙන ගෙන ඔවුන් නිරෝධයනය ලක්කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන. රටට පැමිණීමට අවශ්‍ය කරන සියරු දරනා ගෙනා ගැනීම සඳහා අධියරව වශයෙන් කටයුතු කන්න බව දැනුන් දෙෙන්ට කැමැති ඒ පිළිබඳ කැබිණට මත්ලේ එලෙසින් තීරදු ගත්තා. බෙරට කොරුුණ රෝකයන්ගේ සංඛ්‍යාව තුන් සියතිස් පහ දක්වා ඉහළ කොස් තිබෙනවා. ඒ අද දිනේ තවත් රෝකීෙන් පස් දෙනෙකු හඳුනා කැනීමත් සවකයි. - කියනසාහස්සික වෛරසය, ලෝකේ පුරාමිණ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ලක්ෂ ගානක් බිලි අරගෙන විතරක් නවතින් එ නැහැ. ලෝකයම ආර්ථිකම වශයෙන් අර්බුද රස්සකට අරගෙනයන්නත් එවිතරක් නෙමයි වටවල් අතර දේශපාලික වශයෙන් අර්බුද රසක් ඇති කරන්නත් මේ වෛරසය මේ වසංගතය මෙමෙනකට මූල වේජයබවට පත්වෙලා හමාරයි. එවැනි භාතාාවරණය අපි සූදා නම් අපේ ගටේ අලුත්තොරතුරු අදත් මුලින්මවිමසා බලන්න. ඒ දවසේදී අපේරටෙන් කොරෝණ ආසාධතයන් විසි දෙනෙක් වාර්තාාවුණා ඔවුන්ගෙන් දහ නවදනකුම නිරෝධහන මද්‍යස්ථානවලින් හමුූ බව සෞඛ්‍ය අංශ කහවු කළලා නිරෝධාන මද්‍යස්ථානවලින් පිට එක් පුද්ගලයතුු පමණක් වර්තාාවනා ආසාධතියකු ඔහු පොන්නරුව ලංකාපුර ප්‍රදේශය පදංචිකරුවෙක් මෙ වෙනකොට ඒ අවට ගවත් දම්මාන දොළහක් වසාදමන්නට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ පවර රජනති වෙනවා මේ පුද්ගලයා නාවක හමුදා නිර්ධාරයක්කීම නිසා. හ ඇසුරු කළ අනෙකුත් සෙබලුන් සම්බන්ධයනුත් මේ වන විට පරිීක්‍ෂණ ආරම්භ කරතිබෙන බව තමයි වාර්තාබන්නේ. එවගේම අන්වාධපුර ඩිපෝවේ සේවකයෙකු කොරෝණ ආසාධතයකු ඇසුරු කළ බවටබන සැකයක් මත එම ඩිපෝව තාවකාලිකව වසාදැමීමට කටයුතු කරුණොත් මෙ වන විට එම තත්පය නිාකරණයර ගැනිමින් එම ඩිපෝව යළි විවෘත්තකිරීමට කටයුතු කර තිබෙනවා. මෙ තොරතුරුත් එක් අපේ රටේ අලුත් තොරතුරු අද මෙලෙසිින් දකින්නයි අපේ සස්ුදාන. ති ත් ග පස්සතනක ර්ත බව සෝක්‍ය ්‍යක්ෂ නර ල් විශේක් වයිද නි සිංග හස සඳහන් කලා.ඉන් හතර දෙනකු මහදුනක ඇතේ කොලබද ලහ බන්ඩාරනාය මාවත ප්‍රේශයේ නිර හන ලක් සිරන පරිස තුර. හල් ගවට ප්‍රතිකාරලබ සුව ලබවාන්ගේ සං්‍යාවක සය පහත් බයි සෞඛ්‍යංශ පෙන් බාදෙන්නේ. දෙේ වි තුන් දෙෙු රහල්කිහි පේක තතුරට ප්‍රතිකාරලබමින් සිටිනවා. වෛ්‍යධීක්ෂණයටතේ පසුව පරිසේ සි හැත්තඇතුවා. ඒයේ තිනෙද අසාදීන් විසිසෙකු හදනා ගැනා ඒ අතරි ෙකළ ස්තෙක පාන නිෝධහනමධ්‍යස්ථානය වැද සිින ේරන ප්‍රදේශ පදිංචකරව. සෙසු ආසාධතින් හදදිනෙකු කදකඩු නිරෝධහන මධ්‍යස්ථානයන්ද. පොන්න රූ ප්‍රදේශයෙන් එක් ආසාධතයෙකුද ඔල්ිවිල් නිරෝධහන මධ්‍යස්ථානය එක්ඇකු හඳනා ගැනා. නර පදිචි කෝන ආසාධතයක බවට හඳුනා ගත් නාවිකහමුදස බලා රෝහල වෙත වැගෙනයානලාද ්‍ර රෝධරතරය තුරෙකුටද වෛරසේ වලද ඇති බවට සැකයක් හටගෙනැතිබුණා හු සමීප වැසරු කළ ගමනැකමට මන්ඩලේ අනුරාධපුරනිි පෝවසේවකයකුටද වරසේ වැලදි ඇති බවටයි සැක පලවන. ඒ අනුව අනුරාධපුරනිි පෝවතාව කාලික වසාමා පරීක්ෂනා රම්භ කෙරුණා සැකටයුතු සේක කියයා ලගුම්ගත්ස්ථානය සහ ඩිපෝ පරිශ්වේ විසබී චහරනයට ලක් කරනු අතර සකටයුතු නිල හරියා රෝධහනයට ො කිරීම ස යතු. එනුුව ඩිපෝවේ කටයුතු ද යලනි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට පියවර ගැනුණ. මේ අතර ජතාව ිව පැස නරුද ප්‍රදිිශ්‍රික් රෝහල ඉදිරි පිට ඇව වෙනද සල්වස ැබීමට සෞඛ්‍යංශ පියවර ගත්ත ම ක ි සම හොල හම පෝ වහන්න? මෙ අත කොුණා අර්මනීව ලංකනය කරමින් අනුරවාධ පුර ප්‍රදේශවයේ උසස් පල පන්තියක් පවැත්වූ ගරුවරයකු සහ අදාල ස්ථානී හිමිකාර කාන්තාවත්ත රංගුවට කෙනති පෙනපා. සෞ්‍ය නිල දහරින් කළ පරීක්ෂාවකදී මෙම පෞද්ගලික පන්තිය පවත්වා ගෙන යන අයිරු හෙලිවන. ති සභාග ට සිුියන් දූප දෙෙ ලබාද මවපියන් දැනුවත් කිරීමටයි කටයුතු කෙරනන්නේ. රසානද්‍ය ගුරුවරයත් නි සමියත් අත්තා ගටුව පත් කරලා මයිස්ත්‍රත් අධිකරණයට කරුණු පහදල දලා නීතිම පිවර ගැනීමට කටයතු කරලා. ල කාප ප්‍රදේශය සොයාගත් ර න සාධත ාවක සෙබලා ලග නැසුළල සසුස සැලන් හඳුනා ගැීම සමහන්දෙන් පරිීක්ෂණ රම්භ කරති බෙනවා ලංකාපපුර ප්‍රදේශය ගම්මන තු හක් වසා ධමති අතර ප්‍රදේශය හමුව කරන ආසාධිත නාාවක සෙබලාගේ පවුලඇතුළු පවල් ලහකසාමාජකෙන් හතලිස්තුන් දෙනකු. නිරොධහනමධ්‍ය ස්ථානකා යම් කිරීමට පියවරගැන. ඕුන් ප චන්කේ සහමියකුලම නිර හනමධ්‍යස්ථාන ෙතු රැගෙනයාාවම යදහමුදාවේ සහමහජන සෞක පරීක්ෂකවරුන්ගේ හැවීමෙන් සිදු කෙරුණේ ඒරාත්ත්‍රී කාලයේ. අබේපුර සෝමපුර පටනුගම, පුලස්තිිගම කෑගලුගම, රිෆායිපුර, අල්හිලාල්පුර, තබාල ලංකාපුර වීරපුර, බෞ්වර්ථගම සහ, සංගබෝධි ගම මෙසේ වසා දෙමුණුගම් මානවනවා. ඇත පියද න් පදේශ හ ර සාධ දගලයා මග කොස් ටිය රාග යඇතුර පදයක මන්ග බව කියන හල හැවරදි දරුවෙකු සහ හු ම පරේක්ෂ කටයුතු සහ හමග හල මු කරන ුන් වාසතු නිර හනයට ලක්කර තිබ අතර මවට සකටයු ෝග ලක්ෂ හලව මත්මගයි ේර හල්ග රීම හර කල . අතර කොළබ නාගරික ජනාවාස ප්‍රදේශ සහන්ධීෙන් සෞඛ්‍යංශවල දැියාවද හන යොමුවේති වෙනවා ශ්‍රවීමමත් බන්ඩරනායකමාවත ප්‍රදේශ, කෝුණ ආසාධතෙන් වැඩි පරිසක් හමවීමත් සමග සෙසු නාගරික ජනවාසබන ජනතාවද පරීක්ෂණ සඳහා ලක්කිරීමට සෞඛ නිල හරෙන් කටයතු සූදානම් කරති වෙනවා බන්ඩානාක මත ප්‍රදේශයේ නිරෝ හනයට ලක්කර සිරන පුද්ගලින්න්ගේ සහ නිරෝ හන මධ්‍යස්ථාන කරැගෙන නොගගේ පිරිසගේ ේ පරීක්ෂද සදදුගුණන. ලබමහනකට සහබේ ප්‍රධහන සෞඛ්‍ය නිල දහරි යි ල චද්‍ර පල මහතාගේ මුූික්ත්ව. කියන බලම් බන්නඩාර මවත තිබන සියලමවතු දැනට අපි පරික්ෂාව ක් න ලබේ සේල මව දැට ආසාද තිබන. එබ බන්නාර වත සපූරම සාදන ලක්ුවා අපට පැදි වන තත්වය ොතරම් ද ප යන කියන අප හැ ක් හකි. ්‍ර පෑලිො මද්‍යම මත් සේ වෙලද ංකීරුණනේද හෙට දිනේ CR රීක්‍ෂණ සිදු කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවාා වැලදුන් ගේ පරක්ෂණ වර්තා ලැබීමේ අලතුරුව ද්‍යම මත්සේ ලද සංකීරුණණ යලි විරත කරන්නේ ද නැතින තිරනය කරන ඇති. පි ික්ෂ හල පරිීක්ෂ ඳරත් වැඩ කිීමට කටයුතුෝ ඇති බව රහ ල හරින් පවසනවා. ඒ අනුව දිනකට පරීක්ෂණ දෙසියක්ස දුකිරීමේ හැකියාව පතින බව රෝහලා අධ්‍යක්ෂ SPLල් රණ පීර මහතා සඳහන් කළා. හක්මන ප්‍රදේශවයේකම පවලේ සසාමාජකෙන් දහසේ දෙනෙු නිරෝධහිනිනයවසන් කලා පූනාන නිරෝ ධහින අධ්‍යස්ථායේ දය නිරෝ ධහිනිය අවසන් කළ මෙම පිරිස නිවෙස් බලා පිටවගේ යොද හමුදවේද සහයඇතිබයි. යද හමුදා මින් අරගෙන් යනු ලබන පුුණනි නිරෝධෑන මධ්‍ය्यස්ථානේ PCR පරීක්ෂණවලින් තහවරු නොව අවුන් දාසේ දෙනකු මෙයාකාරෙන් අදදිනේ තමන්ගේ නිවෙස් බලා යවීමට කටතුකරු ලැබවා මෙයානුව තවදුරටත් නිරෝධෑන්ල් මධ්‍ය्यස්ථාන විසිහයක් කැටතේ දෙකු තවදුරත් නිෝධ යන වෙින් පවතිනවා. න තු ීම ැක්වීම සහ හ දවස කරන වි හන වැඩට සහ වදරට පු ු කර ෙනවා ය ග න් ස්ා පරිශවයේ ැතිවරන හල්ලේ ම් කාර යා ති හ හ ැකු පරිශවාද ේදර කර ගනමින් විස හරන වැඩස හ ක් ත්ම කරනු. ක්ෂ රීම දගල රහල්ව ඇති පහසකම් ලලාාගැනීමට සෞඛ්‍ය ්‍යංශ ීරනය කරතිබෙනවා හල් වල ්‍රති කාරලබ සාධතිී නිරෝධ අධ්‍යස්ථාන වල සිටන පුදගලින් සහ පරීක්ෂණව වට හජනය ක යුතු දගලන් ටසිහකගේ පමණ සම්පල දිනකට සෞඛ්‍යංශ පීක්ෂාවට ලක්කරනවා මෙම පරීක්ෂණ සං්‍යාව වැඩි ක යතු වයි සෞඛ්‍ය ල හරන්ගේ මතය වී ඇත්ේ. ඒතු ආසාධී වැඩ වශය හඳු ගත හැකි බව වුන් පෙන් පදනවා. CR පරීක්ෂණ සහ ෞද්ගලක ෝහල්වල සහ ලාගැීම සහ ශේෂ චාව. අමාත පිත්‍රවන්්‍ය රච්චි හත්මියගේ ප්‍රධහත්වෙන් පවැත් වනා ඊට එක් සිටි පෞද්ගික රෝහල් ලියෝචතයන් සඳහන් කළේ දිනකට එක් රෝහලකින් සාම්පල සියයක් පරික්ෂාකොට වාර්තා ලබා දිය හැකි බවයි. එම PCR පරීක්ෂණ කිරීම සඳහා ආසිරි රෝහල නවලෝක රෝහල ඩර්න්ස් රෝහල සහ ලංකා රූහල එකගතාවේ පල්ලකුණු ලැබුවා අපවිසින් ලබා දෙන සාම්පල් පCR පරීක්ෂණයට ලක් කරලා ප්‍රතිඵල ලබාදීමට ඔුන්ගේ පීක්ෂනා ගාර පවිච්චි කරමින් ට අපි අවධාන යොමු කරන්නේ ජා්‍යන්තරය දෙසට சிங்கப்பூர்வு වසා தබීම ஜுனிமாසே பළழ்ண்ட දක්වා தீர்ග කිරීමට එට ජ මේவෙන කොට தீරණ කල තිබෙනවා. නිව වාර්තාාවන කොரோண ආසதிතයන්ගේ සං්‍යාව වැඩபීම නිසා තමයි සිංங்கப்பூர்ුව මේ தீරණයට ඇபிල්ලතිබෙන්න්නේ. එවගේම ோක சෞௌ සந்தධන ප්‍රධාන, ෙඩ් ෝස් ඩோෝම් ්‍රකාශයක් කරනවා කියෙනවා. මේ කරෝණ වරසේ බලපෑම තවත් කාලයක් යනතුරුම අපට බිඳින්න සිද්ධපේ කියලා මුු ෝකටම විදිින්න සිද්ධවෙේ කියලා. එනිසා අපි ආරක්ෂා කරන සෞඛ්‍ය උපක්‍රම සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම හැකිතරම් කාලයක් ඉදිරිටක් දැිල්ලෙස අනුගමනය කරන්න ක කියලාත් ඔු ලෝකේන්ම එල්ල මක්රනවා තොතුරුත්තෙක දැන් ජාත්‍යන්තර තවත්තොරතුරු. වි වසය ලෝපුරා දීර්ඝ කාලයක් පවතින ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුවන්ග වනවා. ජිනිවාහි පැවැති සාකච්ඡාවකදී ලොක සෞඛ්‍ය සංවිධානේ ප්‍රහනනි ටෙඩ්රෝ ඇඩනුන් පින් පා දෙෙන්නේ මේවන් විතත්තර වටවල් රෑසක් මෙම වෛදස ව්‍යාපතයේ මූලිකා දේරේ පසුවන බවයි. එබවින් හඳුන් පාද ඇති සෞඛ්‍ය පුරුදු සිදු අත්වරදීමකින් තොරව දීර්ක කාලයක් නොකඩවා පිළිපැදීමට කටයුතු කරන ලෙස ලොක සෞඛ්‍ය සංවිධානය පවසනවා. බහෝරටවල් වයිරසේ පැතරීම මැඩපවැක්වීමට සමක්ත්වද ඒත ඔබත් අතති ශීන් භයනක වෛරසයක් බවයි සෞඛ්‍ය සංවිධහන ප්‍රධහන, ටෙඩ්්‍රෝ සෑඩනුම් අවධහරනය කරන්නේ. ඇතැම් රටවල වෛරසි ආසාධනයීමේ අඩුවක් දක්නට ලැබුණද නැවත නැගිටීම පිළබඳ සැලකිලිමක් වයුතු බවයි ඔහු පින් පාතින්නේ. රසහා සුවද පිරිබඳ දැනීම නැතිවයාමනොහොත් ඇනුස්මි අතත්පේ ොවිID-19 වෛරසය ආසාධනීවී ඇති බවට සැකළ හැකි පූර්ව රෝගලක්ෂණ විය හැකි බවට ඇමරිකා පරේශෂකැන් කණ්ඩායිමක් පෙන් පාතෙනවා. එලි නොයි විශ්විතාාලයේ රටවල්ති සටක පරේෂකයන් පණහින් යුත් කණඩායමක්්‍යදවා කළ පර්ේෂණයකින් අනතුරවයි මේ බව හෙළිව ඇත්තේ. වෛර සාධ නේූලි රෝගලක්ෂණ ආසාධතයන් හා භෝවනාය හඳුනා කැනීමට බේතුලින් හැකි අවලබෙන බවයි ඔවුන් පින් පාතෙන්නේ. යනුව සාමා්‍යිචන තව සමඟ ඔවන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වයෙන් අතරකර ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි බවයි ඇමරිකා පරේෂකයන් සඳහන් කරන්නේ. පකිස්ාන අග්‍රාමාත්ති ඉම්රාන් කාන් ොවිID-19 පරරික්ෂණයකට ලක්වේ තිබෙනවා. ඒ අග්‍රමාත්‍යවරයාා සමඟ පැවැති හමුවකට සහභාකි වූ පුත් කලයෙකුට COොVID-19 වරසේ ආසාධිත බවට තහවරුවීමත් සමඟයි. අග්‍රමාත්ති ඉම්ාන්් කාන් ආසාධීතයෙකු නොබන බවයි වෛති පරීක්ෂණවලින් තහවරුවේ ඇත්තේ. පකිස්ානයේ බෙවන විටCOොවිD-19 ආසාධිතයන් දස දහස ඉක්මවායති අතර වර්තවන මරණ සංඛව දෙසිියද්දොළහා. ගතූපෑ විසිහතර තුළ ඇමෙරි කවේ පුද්ගල මරණ දෙදහස්තුන්සේ හතලිසකක් වර්තවීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව හතලිස් හද්දහස ඉක්මවාතිබෙනවා. කෝණ වරසේ හේතුවෙන් ඉදිරි දින හැට සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන සංක්‍රමලිකෙන් ස්ථාවකාලිකව සීම කිරීමේ නියෝගට ඇමෙරිකාන ජනාදීපති ොන ්‍රන්් මතා අද දවසේදී අත්සන්තබවා. එවගේම තවතුරතත් මේ කාල වකවනුවට බුද්ධිමත්ව මුහුණ දුන්නේ නැත්නම් තවත් ජීවිත අපට අහිනිිවල බවයි නිව්‍යෝග ආ්ඩුකාර්වරයා අද දවසේදී සඳහන් කළේ. එඒවගේම නිවසේ වැදිී සිටීමේ සීමාවන් ලෙහෙල් කිරීමට. කෙலிபோர்னியா பிரන්තේ දියක් නැහැ කියලයි, කැලිෆோர் යා ஆන්ඩු කාර්ර්රයා අද දවසේදී සදහන් කළේ. ියෝ ප්‍රන්ත ප්‍රමතාවට සුරතාල් සතුන් ලෙස ඇතිිකරන බලුන් දෙදනෙකු පරික්ෂාවත ලක්කෙරුණනා ඒ හඳුනාගත්ත රෝග ලක්ෂණ නිසාඒ සත්වයින්ගේම වාාතානුව කොවි-19 දනාත්මක බවයි හඳුනාගෙන තිබෙන්නේ ප්‍රදේශ දෙක වාසකළ මේ සත්වන්ට තමන්ගේ හිමිකරුවන් හරහා ආසාධනය වූ බවට තමයි අනාවරනය වෙලා තිබෙන සේවතත් ඇෙරිකාු රෝග පාලනහා වැැලක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ නිරන්තරයෙන් මේ සත්වයින් පරිීක්ෂාවට ලක්කිරීම මේ අවස්ථාවේදී නිර්දේශ කරන්නේ හැකේලා. COID-19 නාසාධතයන් වැනිිම සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතර, තුන්වනස්ථානි පසූන ඉතාලියයේ ගත වූ පැෑ විසිහතර තුළ පමණක්, තවත් මරණ හාරසිති සතක්වාර්තාාවීමත් සමඟ, එරට සිදුපු මුළු මරණ සංඛ්‍යාව විසි පන්දහස ඉක්මවාතිබෙනවා. මේ මොහත වන විට ඉතාලිය විශාල පිරිිසක් රැකයා අහිමිව නිවස්වලට වෙලා සිටින කාල සීමවක් ලෙසයි අපි දකින්න ඉතාලිය තුල ජීවත්ව වන සියලොම රට වැසයන්ට ඉතිරිදා ජීවිතයට අවශ්‍යකන සියලො දවල් ඉතාලයේ රජය නොකඩවා ලබාදීමට කටයුතු කරන බව සුළු කාලයක් තුළ ඉතාලිය නැවතත් යතාතත්ට ගැනීමට ඉතාලි ආරක්ෂකාංශය වගේම සෞඛක කණ්ඩායම්හා ඔුන්ගේ සහ ක්ඩයමට හැකිියාව ලැබී බෙන ොවයි ඉතාලියක්වා මාත්‍ය ජුසප්පක් කහොන්තේ මේ ොතය සඳහන් කර. නන් COොID-19 මරණ වාර්තාන් නොවූ අටමන දිනේ අදයි. චීනයට පැමිණෙන විදේශ්කයන්ගේද ආසාධතයන් වාර්තාාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි වර්තාවන්නේ. මෙ අතර සවස්ථ ජනතාවට මුහමවරණ පැළදි අනිවාර කිරීමට ජර්මන් රජයතීරණය කරතිබෙනවා ොVවිD-19 වසේ ජර්මණී ේගෙන් පැතිර අතර බෙවන විට වාර්තාාව ඇති සාධතයන්ගේ සං්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවාතිබෙනවා වස්්‍යාපතියක්ත් සමඟ ඉතිහාසික ජෙරුසලම නකරය ජනශූර්්‍ය වීතිබෙනවා හේතුවෙන් නගරය අත්්බහුත්ත ස්වභාවයක් ගෙන ඇතයි නගරවාසින් පවසනවා ඉස්ශ්‍රයිල්ෙන් මෙ වන විට කොවි- වෛරසාධිතයන් දාහතර දහසකට බැඩි පිරිසක් හඳුනා ගෙනනැති අතර මරණ සං්‍යාව එකසය අනු එකක් ලෙසයි වාර්තා වන්නේ මේ හිටියක් වගේම තව ටිකක් ඉවසල අපි එමෝ එහෙම වුණොත් අපිට පුළුවන් මේ වී ඉතිහාසය තුළ ලියාතබන්න මේ මිහිතලේ මත ශ්‍රී ලාංකිකයන් කොරගුණ වෛරස්සයට පරාජය නොවූ බව. ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන කාලය තුළ නිරෝධහන නීතියට පටහැනිව කටයුතු කරන්න ටෙරිහිව පියවර ගැනීමට සෞඛ්‍යේවා අධ්‍යක්ෂ ජෙරල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට බලය පවරාතිබෙනවා. මේ වන විට සමහර ප්‍රදේශවල ඇදිර්නීති ඉවත් වෙලාතිය නො ඒවගේම තවදුරටත් ඇදිර්ණීතිය තවත් ප්‍රදේශවල ක්‍රාත්මක වෙනවා. ඇ විශේෂෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ කාලපරිච්චේදය මහජනතාවගේ පැත්තෙෙන් ඉටිවේතු සියලු යුතුකම්. ඉතුකිරීමට මහ ජනතාව කටුතු කරන්න ඕනේ. ඒවගේම විශේෂෙන්ම අපි ඉතාම සතුටින් කියන්නේ කැමති මේ රටේ ජනතාවගෙන් බහුතරය. මුලින් ප්‍රකාශ කළ පරදිම මේ අවවාද පිළියාරගන ඒ ආකාරයටම කටිතු කරනු ලැබෝ. ඒය අනුව සෞඛ්‍ය බලධාරය විසින් ලබාදනු ලබන උපදෙස් යම්කිසි පුද්ගලයෙක්. පිගන්නේ නැත්තං ඇදිරනීය නොමැති කාලය තුළ එම අය අතඩංගොට ගැනීමේ හැකියාවක් තියෙනවා එවාගේම ඔවුන්ට එරෙහිව නිරෝධායන රීතින් නැරති කටු රීමේ හැකියාවක් තියනවා. මෙෑතර පොදුක්්‍ර වහන්නසේවා බේවන විට ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවවල නිරත නිලධහරින්ට පමණක් බව අමාත්‍ය මහින් දමර විරමහතා පවසනවා. ාජටබින්ම ජනතාවටද ආරක්ෂාපිළිබඳ වගකීමක් ඇති බැවින්, පොදු ප්‍රවහනසවා පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගනිමින්, අව භාවිත නොකරන්නයි එබහතා ඉල්ලීමක්කරනවා. ොඹ අදැති ශේෂ මධ්‍ය හමුවකදී අමාත්්‍යවරයා මෙම තුරතුර දැනම්දුන්නා. සෞඛ්‍ය ආර්ක්ෂක ඇතුළු රජය අවසර ලබාදී ඇති අත්්‍යවශ්‍ය සේවාසඳහා පමක් ප්‍රවාහන සේවා ඇදනීතිය ඒවත් කළ ප්‍රදශවල ක්‍රියත්ක වබනවා. දුම්රියෙන් ගමන් කළ හැකිවන්නේද අදාල කාර්යාලේ ප්‍රධනයයා මගින් දුම්රේ දෙපාතමයෙන් තුට ලබාදන නාමලේකනයක් අනුවයි. පොදදු ප්‍රවාහනසේවා අවභාවිත කරන්න පිබඳ මුළමහත් සමාජියම ආරක්ෂාව සලකමින් පොලි සිතොතු ැනම් දෙෙන්න්න යිද මෙ මධ්‍ය හමුවද ඒමහතාල්ල මක්ලා. පි අඳර්නීවත් කර ප්‍රවාහනය ලබා දෙන්නත් සාමාන්‍යයට මේ අවුරුද්ධටත් හරරි්ච නෑගමයි යන්න එමනත්තං අවරුද්ධට යන්න තිබුණ මිරන්ගේෙවල්ල යන්න නෙමේ පළමින් දස වගේ භාරකය පෝලි ඉන්නත් නෙේ මේක අපි ලබා දෙන්නේ මේ ජයවශ සේවාන් පොත්තගෙන පලිමනි දවසම ඔබ දකින්න ඇති සමහර භස්්රතවල වැඩි ප්‍රමාණයක් පැමිණිය. රාජ්‍ය සේවයටටවත් අධ්‍යවශ්‍ය සේවාන්නට වත්නවෙේ වැඩි පිරිසක් පැමිල්ලත් ලංඟම ඩිපෝලට මේ වනට දැනුවත් කල මෙෙනවා ිශට්‍රික්කය ඇතුළටත පමනක්. මනාගමනය කරන්නත් පෞද්ගලික බස්ෂත වලිනුත් අපි ඉල්ලීමක් කර සෞඛ්‍ය විදිවිධාන වලට අනුගත බෙමින් එයාගේ බත්ෂත් ධමනය කරන්න. අනිවාරය මහා ආවරණයක් සහිතව තමයි. අි බක්්ෂතවල අරගන්න. COVI-19 වසිය හමුුවේ සංස්කෘතික ශ්‍රේත්‍රයට සිදුවන බල්පෑම අවම කරගැනීම සම්හන්ධයෙන් යුනෙස්කෝ සංවිධානයට සම්බන්ධරට වල සංස්කෘතික අමාතතිවරුන් අතෙසා කචාවක් අන්තර්ජාලවසේ පැත්නා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නග්‍රමාතය මහින්ද රාජපක්ෂමතා ඊට එක් වුණා. වදසේ සංස්කෘති චේත්‍රයට තුබ බලපෑම අවම කිරීමිඳහා යොදාගන්න උපාය මාර්ග පිළිබඳ, කලාපිය මට්ටමින් ගනුණල නතරණ සම්බන්ධයෙන් මිදීසාකච්චා කෙරුණා අගමාත්‍යය මහින්දරජපක්ෂ මතා කියයා සිටියේ COොවිID-19 මංගතය හේතුවෙන් සංස්කෘතික අංශයේ සහය අපක්ෂා කරන බවයි. සංස්කෘතික සංචාරක කටයුතු නිර්මාණත්මක කර්මාන්ත වි්‍යකශීත කර්මාන්ත අදීෙන් ජියුණනෝපාය සකස් කරගන්නා දහස් කරනක ජනතාවක් පටතු ලවෙසෙනවා. මෙරට සංස්කෘතික සහ ස්වාවික රු සචරක ේත්‍ර ස ත. අවය තුෙන් අධහර අවශ්‍ය වන බවද රජපක්ෂ, මහතා පෙන් බාදු. I Good afternoon from Sri Lanka to my colleagues from around the world. I am pleased to join you at this challenging time for us all. Since the focus of this meeting is on the status of the cultural sector, I would like to briefly mention the situation we are facing in Sri Lanka. In 2018, The tourism sector recorded a revenue of more than 4 billion US dollars. Unfortunately, since then, we have faced many difficulties, including the Easter Sunday attacks last year and now the COVID 19 pandemic. We hope to restart our cultural and natural heritage tourism under strict health and safety measures. However, the reopening of cultural institutions sites or space will be done only after a comprehensive assessment of potential risks conducted by a multi-sectoral team of specialists before the covid-19 crisis sri lanka cultural and natural heritage tourism sector was self-sustained enterprise however in the immediate future it will need government support from the national budget. sri lanka may also require international assistance in the future in the form of expert technical advice and material support to develop advanced technologies to protect visitors to heritage sites and local communities from health threats. we would also be interested in exploring opportunities with organizations like unesco, to allow people around the world to experience Sri Lanka's beautiful cultural and heritage sites, perhaps virtually during this lockdown period. I believe we can use our shared and diverse cultural heritages to help us get through these challenging times together. Thank you. මෙ අතර වත්මන් වෙසකාී තත්වය නිසා ලම මනසට ලපා ඇති පශ්නවලට පිළිතුර ලබාදීමට නිසේ සනධහය දරුවන සබන්ධ කර මිනිස්සධානර ඇති විශේෂ වැටසලහට සමගමී ශ්‍රිලංකාව වෙනුව දරුවට සමී ප රාජනායක ලෙස ත ක් නවා. යි අවුදුදහ අට අඩු ඕනෑම දරුවෙකට, තම ගැටලුව තත්පර දහයි වීඩියෝවක් ලෙස පටික කර අගමාත්‍යවරයා වෙැ දිරිපත් ක හකි. එම ඩියෝ ේස් තු පනිුඩයක්ක් ලෙස ග්‍රාත හහිදරාජ පක්ෂමහතාගේ නි ේස්තුු පිටුව ඔස යම් කිරීම වස්ාව සල්සාදී තිබෙනවා. එම ප්‍රශ්නවට අග්‍රාමාත්‍යවරයා අලබාදන පිළිතුර ඒ හතාගේ ෙස් තුප පිටුව ඔස්ස නිකුත්කිරීමටන ීමමතයි. ැනමත් සමාජමාධ්‍ය ඔස්සේ ගැටලු ලබාගැනීම ආර්ම කර ඇති අතර ගැටළු ඉදිරිපත්කිීම අද රාත්්‍රිය දොළහට පැරසදුර ලෙස අග්‍රාමාත්්‍ය මධ්‍ය ංශය එල්ලිමක් කරනවා කොවි 19 වෛදසේ හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන් වසා ධමාතිබියදී එ රත සිරෙන්සි නකරේ මහල් නිවාස සංකිර්ණයක නිවසක් තුළ සාධයක් පැත්වූ ශ්‍රීලාංකිකයන්ෙ කොලොස් දෙනකු ෙහිව ඉතාලි පොලිසිය දඩුමුදල් දීම කරති වෙනවා. එ පි බද ඩිදුරොතොතුරු ගෙනන්නේ එහි සිටන අප විශේෂෂ නියෝජිත ශ්‍රීමමාල් පතිරාච. පිරසි නගේේ ්‍රී ංකිකන් එකොස් දෙනෙක් ඔවන්වාසේ කරපු මහල් නිවාසේ සාධයක් පවත්වා තිබෙනවා සාධපවත්වන අතරතුර ඒ පිළිබඳව ඉතාී ආක්ෂකංස දනුවත් කිරීමට අවට හිටපු පිරි කටයුතු යොදාවාති වෙන ඒ සමගම ඉතාි ආරක්ෂකංශ මස්ථනට පැමින්න එම ශ්‍රී ංකිකයන් එකොස් දෙනවා අත් අඩ ගොට ගැීමට කටයුතු යොදදාතිබෙන විශෂෙන් මේ අත්තරංගොට ගැනීම සමගම උද්ගලයන් එකොළොස් දෙනට යුරෝ ස්තුම් දහකමද ශ්‍රී ලාංකාය මදරින් රුපියල් ලක්ෂ හැත්තවකට වැඩි දඩයක් නීමට. ඉතාලි බලාධාරම් පටික ාතිමි විශේෂෙන් ඉතාි ලධාරින් සඳහ කනවා ඉතාලියය තුළ දැනට විසි පන්දහකට ආසන්න පිසක් ජීවිතක් ෂෙත්පත් වෙලාදිෙන මේ කොළුණන වසන්ගතරික් මෙම ශ්‍රී ලාංකිකයන් මෙවැනි අසෝබන ලෙස හැසිරීම ඉතාලි ජනතාවටඒේවගේම ඉතාලිටත් කරපු අවමානයක් ලෙසයි. ඉතාලි මාධ්‍යය මේ මොහොතේ ඒ වාර්තාකරමින් ප්‍රකාශකර සිගිනි. වි අර දලට පරිදත්‍යාග කල රපියල් මලියන එකොලහයි දශම නවයයි හතක මුදලක් අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා චනාධිපති, ගෝටාාවය රාජපක්ෂ මැතමාවත හරදුන්නා. අනමුදලේ ශේෂ මේ වන විට රුපියල් මිියන අටසය හතලිස් අට ඉක්මවාති බෙනවා. සෞඛ්‍ය හා සමාජ සංගරක්ෂණආරමුදලට බැරකිරීම සදහා අග්‍රමාතිය මහින්ද රාජපක්ෂ හතා වෙත විධ ආයතන මගින් පරිත්‍යාග කළ රපියල් එක්කෝට දහනවලක්ෂ හත්තෙක් දහසක විසිටක මුදලක්ක ලැබී තිබුණා එම මුදල අග්‍රමාතිවරයා ජනාධීපතිතුමාවිත ඒයේ බහර දුන්නා. ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටතල පස කොම්පිලිම ධමාත්‍යංශව ශ්‍රලංකා තක්සරු කරන්නන්ගේ යතනය ඔප සමකම සහ වාහන ආයනකරුවන්ගේ සංගමය පිරිනමු මුදල් ඊට අයක්. මෑත්‍ර COVID-19 විශේෂ අරමුදලට අතන් ම්ඩල මස්සක වැටුප පින්න්නැමීම සඳහා තමන් කයෝජනාවට, අග්‍රමමාත මහින්ද රජපක්ෂ මැතිතුමා එකගතාව පල කළ බව අමාතය මහින්දාමර් විර මහතා පොගසනවා. ලංකා කනජතෙල් නීතිකත සංස්ථාවේ හා ලංකා කනජතෙල් බෙදා හැරමේ පරයන්තය සේවකයන්ගේ දිනක වැටු පලෙස, රුපෑ ලක්ෂ එකසියා හතලිස් දෙකට ආසන්නමුදලක් COොVID-19 අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා අග්‍රමාතිවරයා වෙත බාහර කළ අවස්ථාවේ මෙම එකඟ තාවපාල වූ බවයි අමාතවරයා පවසන්නේ. ඉදිරි යලකන්නේ ප්‍රධාන භෝග දාහතරක් ිලති කැනීම සඳහා රජය සහතික මිලක්නියීමම ක ඇති බව අමාත්‍ය ආචාරරි බඳුල කුණුවර්තන මහතා පවසනවා. ඒ සඳහ කැබෙනට අනුමැති හිිපුූප පවයි අද පැවැති කැබිනට තීරණ දැනුම්තිවේ මාධ්‍ය හමුවේදී එමහතා කියා සිටිය. ඔ යදිනේ කැබින් පත්‍රිකාවක් නිෙකුත් කලාා යලකන්නේට ප්‍රධාන භෝගදා හතරක් සඳහා. රජය සාහතික වස ිලක් නීම කරනවා. මේ සිද්ධ වෙන්නේ අපේ රටී ඉතිහාස ප්‍රථම වතාවට. මේ සහතික මිල ලැබෙන් නැත්තම් වෙලඳ පොලින් ඒ මිලේ යටතේ සහතික වසයෙන් ඒසිියල් රජ මිල මිලදී ගන්න. බඩ ඉරංකු කිලෝකට රොපියල් පනාා, අර්තාාපල් රුපියල් සියයක්, ලොකුලුණු රුපියල් සීයක්, රතුලුණු එකසිය දායක්, උදු දෙසිය විස්සක් මුන් ඇයට දෙසියයක්, රටකරජු දෙසිය විස්සක් වියල මිරි සයසිය පන, සොයා බෝන්ති එකසිය විසිපා කුරක්කන්න එකසිය ඇැත්තපා කෞ්පි දෙසිය විස්සක්, තල දෙසයක්, කොල්ලු දෙසිිය පණකාහ අසුවවාක් ඉගුරු එකය විපා සු. ුණු තුෝන්සිය පණා බිය සැකේකින් තොරව වගා කරන්න පුළුවන් ඒ සඳහා අවශ්‍ය සියලූම බීජ රදිය නොමිලේ ලබාදනවා අයිටයෙන් මනුෂත්වය සත්කාරය සාර්ථකව ප්‍රියාත්මකයි අදති නේද අයිටයෙන් මනුෂත්වය සත්කාරය යටතේ ආධහර බෙදහදීම සිදුකෙරුණා. අයියෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය ඩලෝ ඒතු කොෝුණා වෙස හතුවෙන් රටතුළ ද්තව ඇති ත්පේ හමපේ පහසුතාවට පත්වූුවන්ටආධාර උපකාරකිරීම මනුෂ්‍යත්පේ සත්කාරේ වැඩ සටහනයටතේ සිදු කෙරනවා. මෙ අදතයේ බේලී ආහර ද්‍රවය බෙදාදීම අද දිනේ දී ප්‍රදේශක් කිහිපේක දී සිදු කෙරුණා. වික්‍රම සිංහපුර යුඩයේ නිවාස සංකීර්ණය හා අවට ප්‍රදේශවල චනතාවට සහන මළු ප්‍රධානය කිරීමට ස්වාධිහින රූපවාහිී මාධ්‍යචාලයේ සබහපති සදත් ්‍රෝහණ මහතාදක්වනා. හැමදාම. වාදීන රූපායිනි මාධ ජලය අපේ ගම කවදත් අපි කීපු දෙයක් පැහර හැරී නෑ ඒවකීම ඇතුමානල්ල හරියටම ස්ට කලා අපි අසරනුව අවස්ථාවල අපිට ඒ සහයෝගේ ලබා දුන්න. මාගේ විශේෂ ස්තුතියි මේ අවස්ථාවේ ස්වාධීන රූපාහිනි මාධ්‍ය ජාලයටත් ගරු සභාපති සුදත්්‍රෝන මැතිතුමාටත් ඒ කාරය මල්න්නට මේ අස්ාාව මුතුද කක සිනයි. බ්‍යාතර පන්නි පිටිය මහල් වරාාව ප්‍රදේශී නතාවටද සහඳ මලු පෙතාතිීමට මනු්‍යක් පේසත්කාරය යටතේ අපට හැකිබුණා. වාධහිනර උපවාහිනී විකාශන කටයුතු ප්‍රථමින් ආරම්භ කෙරුණේද මහල්වරාාව ප්‍රදේශයේ සිටයි. ඊට කෘතගුණ දක්කොමින් එම ප්‍රදේශී ජනතාවට මෙමාසීරු අවස්ථාවේ යම් උපකාරයක් කිරීමට හැකිවීම සතුටද කරුණා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩලො එකමුතුුවෙන් දඩයම් කරුවන්ගේ වැඩි පහරකින් වනජීවී නිලධහරෙකු ජීවිත ක්ෂයට පත්වීමේ සිද්ධිහක් සම්බන්ධන් අංශ කෙහිපයක්ක්කඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දබගල්ල පොලිස් වසේ ගල්ලය ජාතික වනුත්‍යානයේ දී මෙම වැඩි තැබීම සිතපුනේ ගල්ලවය වනෝද්‍යානයේ එගෙනයාගල වැ ඉස්මත්තයේ සෙල්ලක්කාපිටිය ප්‍රදේශයේ වැටලයමකට ගිය වනජීවි නිධාරින් පිරිස්සකටයි මෙ වැඩි ප්‍රාහරය ලැබුණේ එන් විසි පස් හැරදි කොකලන් පුල හන්දිය බද්ධම පතිදිංචි ඒම් සේනාදීරපති බ්ඩාර නැති නිධාරයා ජීවිතක්ෂ පත් වුණා ගෞන්න. ඇතු අදකගෙන් සමන්ත කන්ඩායමක් වැටලීමට එක් සිට අවස්ථාවේදී ප්‍රහරය එල්ල වන සිදධිය සම්බන්ධයන සැකරුවන් හතරනෙකුස් හ ගනියාවයක් අතරකට ගැති බෙනවා ඔවුන් හටදන ේද මනරාගල මහස්ත්‍රාත් අධිරන වෙ ඉදිරි පත්කිරීම නීමමතයි සිදධිය සම්බන්ධ ූලි මහස්ත්‍රත් පරක්ෂ ැදකරීම අනතුරව දේ ශචාත් මරන පරක්ෂණය සඳහා මනරාගල මහරෝහලවෙත හෙම කෙරුණ. ම අතර මධ්‍යහමකට එක්ව අමතේ එස්ේම් චන්ත්‍රේය මහතා දධිය සම්බන්ධය මෙල සසාදහස් පාල කලා ච රලලා. දයිතන් වලට දුන්න මේ දයන් කරය විසින් මේ ජීවිතය වවිනාසර ලති ජීවි දෙපාර්තිමේන්තුව වෙනුවෙන්. ජීතය පූජකරපු තරුණවහත්තයට පේ රජේ සාල වන්ධදි පුල ලබාදන්න ක පිනක් පත්තික මන්දි්‍රගන් බලාපොරොත්ව වෙනවා. පවිශේෂයෙන්ම බලාපොරොත්තුවෙන පොලිසිය සිවිල්ආර්ශය දෙපාර්තමේන්තුව ඒවාගේම ත්‍රවිධ හමුදාවී. සහයත් මේ පවත්තින කාලි තුළ මේ ජාතික වන උද්‍යාන්ටික රැකගණ්ඩ ඉල්ලා සිලින්න්න. සමගින් අපගේ ප්‍රධාන ප්‍රෘක්ති විකාශය අවසන් වන පා නැවතත් හාමයමු රත්්‍රී ්‍යයයිති හට www.ipnnews.telk